ජනාධිපති වරයෙකුගේ පාලනය කොයිතරම් වැදගත්ද යන්න තේරුම් යන්නේ දේශපාලන ස්ථාවරත්වය කොයිතරම් වැදගත්ද යන්න තේරුම් යන්නේ මෙවැනි රාජ්‍යන්වල සිදු වෙමින් පවතින ඛේදවාචකයේ දෙස බැලුව විටයි. ඒ අනුව මේ වන විට හයිටියේ ජනාධිපති වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහුගේ නිවසේදී. ඒ පසුගිය සතියේදී හයිටි ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් පසු මේ මොහොත වන විට හයිටියේ ඉතුරු ඇත්තේ දේව මෙහෙයන් පමණයි. ඉරිදා දවසේ දේවස්ථානවලට පැමිණෙන රෝමානු කතෝලිකයන් සහ ප්‍රොටෙස්තන්ත කතෝලික ජනතාව මේ වන විට දේවස්ථානවල සිට ඔවුන්ගේ ආගමික වතාවත් සිදු කරමින් ඉල්ලූ එකම දේ දෙවියන්ගේ පිහිට නොව හැමෝම සාමකාමී වෙන්න හැමෝම සාමීචින් සත් කතා බහින් නිතුව ප්‍රශ්න විසඳා ගන්න අරගලවලට යන්නට එපා. ඉදිරියේදී ඇතිවිය හැකි අභියෝගවලට මූණ දෙන්නට සාමකාමී වෙ ඉදිරියට එන්න. එය පමණයි දේවස්ථානවලින් අහුණු එකම හඬ බවට පත් උනේ. ගෙවුණු බදාදා දවසේදී ජනාධිපති මන්දිරය තුලදීම ජනාධිපතිවරයා වෙඩි තබා ඝාතනය කෙරුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙද්දි මියාමිවල ප්‍රතිකාර ලැබමින් සිටිනවා ජනාධිපති බිරිඳ දැඩි ලෙස රෝගාබා දැඩි ලෙස තුවාල ලබා ඒ තමත් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. Facing this situation, we will not be discouraged. You must stay and fight for peace, Father Edwin St. Louis, and during the sermon broadcast on TV. May Father Edwin kiyana ehi devasthana ekak sitina poojakawareku prasiddha nalikawosek illu de thamai tattweta api muhuna demu wetenne pa saame wenuin api hamuma satan karamu me weddi prahara ellakara janadhipati wirayata weddi tabu pudgalin 19 deneku sakakaruwan attanangota aragena thibeno in 17 deneku colombianu jathikin wana athara in 2 deneku haiti american jathikin widiyata thamai wartha wanne kese wetath me sakakaruwan atharin me wenawita tideneku pamana marane පත් ඇති බවත් 6 දිනක පමණ පලා ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. කොස් කෙසේ වෙතත් ඔහු ඝාතනයට අදාළ වුණු ක්‍රියාවලියට දේශපාලනික බලපෑමක් ඇති බවට මේ වෙනිට සැක සංකා මතුව තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට හයිටියට ඇති වී ඇති දේශපාලන ඛේදවාචකය වන්නේ පොලිසිය සහ හමුදා වේකාබද්ධ කරගනිමින් මේ වන විට අන්තර්වාර අග්‍රාමාත්‍යවර ක්ලෝඩ් ජෝසප් මේ වෙද්දි පාලන තන්ත්‍රය දියත් කළත් ඔහුට බහුතර බලයක් රට පිළිබඳ නැහැ. ඔහුට බහුතර බලතල රට ඇතුලේ නැහැ. ඒ නිසා මේ වෙද්දි රටක් නිකම් බලා ගන්න ගොපල්ලෙක් පත් කරලා තියෙනවා වගේ වැඩක් මේ වෙලාවේ තියෙන්නේ. කොහොම වුණත් මේ වෙද්දි දේශපාලන නායකයෝ බොහෝ දෙනෙකු හයිටිය මරා දමා අවසන්. ඒ නිසා දැනට ඉතිරි වී ඇති දේශපාලකින්ගෙන් රට ගෙන යාම සඳහා තමයි සූදානම් වෙන්නේ. මේ වෙද්දි හයිටියේ මිලියන 11ක ජනතාවක් වාසය කරනවා. හැබැයි මේ වෙද්දි ඔවුන් සතු වෙන්නේ දස දෙනෙකු පමණයි. නිලධාරීන් බලධාරීන් ඡන්දෙන් පත් කරගත්ත. මොකද පාර්ලිමේන්තු මැතිවරණයක් තියාගන්න බැරි වෙච්ච නිසා ජනතා ඡන්දෙන් පාලකීන් පත් කරගන්න ඔවුන්ට හැකියාවක් ලැබිලා නැහැ මේ ගෙවුණු කාලවකවානුව තුළදී. හිටපු ජනාධිපතිවරයාත් මැතිවරණය පවත්වන්නට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කළ යුතුව තිබුණා. ඒ අතරතුරේ තමයි ඔහුව ඝාතනය කෙරෙන්නේ. We still believe there is a path for Charles to happen. අපි තාමත් විශ්වාස කරන මේ මැතිවරණ හා සම්බන්ධ හයිටියේ මැතිවරණ සම්බන්ධ අමාත්‍ය මතාය ස්පීරේ එක්ක ප්‍රකාශය තමයි අපි තාමත් විශ්වාස කරනවා සුබාදී දෙයක් හැපි සිදුවේවි කියන කාරණය. මේ තමයි ලෝකබල ජනාධිපතිවරයා අක්‍රිය වුණාම රටවල්වල සිදුවන ඛේදවාචකය. ඡන්ද නැති වුණාම රටවල්වල සිදුවන ඛේදවාචකය. පාලකීන්ට ජීවත් වෙන්න ඉඩ නොදී වෙඩි තැබුවාම සිදුවන ඛේදවාචකය. ඒ නිසා ලෝකේ මෙවැනි ආකාරයේ වියවුලකට අවුලකට යන්නට පුළුවන්ද? ඒක තමයි පැහැදිලි ප්‍රශ්නය. රටවල්වලට මෙහෙම සිද්ධ වෙන්න පුළුවන්ද? හයිටිය කියන්නේ පැහැදිලිවම සුසාන භූමියක් තැනට දැන් වෙද්දී පත් වෙලා ඉවරයි.